පිතිකරුවෙකුට ටෙස් ලකුණු 1000ක් ගන්නවා කියන්නේ ඒ ක්‍රීඩකයාගේ ජීවිතයේ වැදගත් සංදිස්ථානයක්. මොකද ලොකු ගමනක් යන පිතිකරුවෙකුගේ පළවෙනි කඩේම තමයි ලකුණු 1000ක් රැස් කරගන්න එක. මේ කඩේමට වේගයෙන් ආපු පිතිකරුව ගැන තමයි අද අපි බලන්න යන්නේ. මේ සීමාවට අඩුම ඉනිම ගණනකින් ළඟාවුණු ක්‍රීඩකයා තමයි එංගලන්තේ හර්බර්ට් සර්ක්ලිෆ්. එංගලන්තේ බිහි කරපු මේ සුපිරි පිතිකරුවා තමන්ගේ ටෙස් ලකුණු 1000ට එන්නේ තරඟ 9කදී ඉනිම 12ක් විතරක් ක්‍රීඩා කළා. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ සර් එවර්ටන් වික්ස් කියන සුපිරි කොදෙව් ක්‍රීඩකයා. වික්ස් තමන්ගේ ලකුණු 1000 සම්පූර්ණ කරගන්නේ ටෙස් තරඟ 9කදී ඉනිම 12කට විතරක් ක්‍රීඩා කරලා. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ ලෝකයේ බිහිවුණු දක්ෂතම ටෙස් පිතිකරුව විදියට සලකන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. බ්‍රැඩ්මන් තමන්ගේ 7වෙනි ටෙස් තරඟයේදී තමන් ක්‍රීඩා කරපු 13 වෙනි ඉනිමේදී තමයි ලකුණු 1000 සම්පූර්ණ කරගන්නේ. ලංකාවේ මේ සීමාවට වේගයෙන්ම ළඟා වෙන්නේ රෝයි ඩයස්. ඒ තරඟ 12කදී ඉනිම 23ක් ක්‍රීඩා කරලා. ලංකාවේ දෙවෙනි තැන ඉන්නේ මයිකල් වැන්ඩොට්. ඒ තරඟ 12කදී ඉනිම 23ක් ක්‍රීඩා කළා. ධනංජය සිල්වත් බංගලාදේශ එක්ක තිබුණු පළවෙනි ටෙස් තරඟයේදී මේ කඩේමට ආවා. ධනංජයත් තමන්ගේ ටෙස් ලකුණු 1000ට ආවේ තරඟ 12කදී 23 වෙනි ඉනිමේදී. වැන්ඩොට්ටයි ඩයස්ටයි ධනංජය දෙවෙනි වෙන්නේ ධනංජය ක්‍රීඩා කරපු කාලය වැඩි නිසා. ලෝකේ වැඩිම ටෙස් ලකුණු ගත්ත සචින්වත් දැන් ක්‍රිකට් ලෝකයේ ඉන්න සුපිරිම පිතිකරුවෙක් විදියට සලකන විරාත් කෝලිවත් වේගයෙන්ම ටෙස් ලකුණු 1000 ගත්ත ලිස්ට් එකේ පළවෙනි 100 ඇතුළේවත් නැති එක තමයි වැදගත්ම දේ. ක්‍රිකට් පිටියේ සිදුවෙන සුවිශේෂී දේවල් බලන්න තාමත් ඔය අපේ channel එක subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.